අද වාහනයක් ගන්නකොට බලන්න ඕනෑ දේවල් මෙන්. හරි පොතයි හොර පොතයි අඳුනගන්න පුළුවන්ද වාහනයක පොතක් බලන්නේ කොහොමද? ගොඩක් අය හිතාගෙන ඉන්නේ. වාහනයක පොත හෙවත් ලියාපදිංචි සහතිකය බලන්න තමන් හොඳට දන්නවයි කියලයි බලමු ඔබ කොච්චර දුරට හරිද කියලා. ගොඩක් අය පොතක් අරගෙන බලන්නේ අයිතිකරුගේ නම ලිපිනේ. පරම අයිතිය වාහනයේ නිෂ්පාදිත වර්ෂය ලියාපදිංචිය වාගේ සරලම දේවල් විතරයි ඔය ටික පොතේ මුද්‍රණය කරලම තියෙනවනේ. ඕවා බැලුවා කියලා අපිට වාහනයේ නිරවුල් භාවයේ පිළිබඳව කිසිම නිගමනයකට එන්න බෑ. අපි වාහනයක පොතක් අරන් ගිහි අංක 1 සිට සටහන් මෙහෙම බලමු. 1 ලියාපදිංචි කිරීමේ අංකය කියලා දෙන්න ඕන නෑනේ. කවුරුත් දන්නවනේ වාහනේ අපිට පිටට පේන්න එල්ලලා තියෙන අංකෙනි. 2 චැසියේ අංකය පොතේ තියෙන චැසි අංකයත් වාහනේ තියෙන චැසි අංකයත් පරීක්ෂා කරන්න. චැසි අංකය වාහනේ දෙතැනක තියෙනවා, එකක් චැසියේම කොටා තිබෙන එකක්. ඒක තමයි කියව ගන්න ඕනෑ. එහි අංකවල සුළු හෝ වෙනසක් තිබෙනවා නම් මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යොමු කර නිරවුල් කරගන්නම ඕනෑ. බිංදුවට ඕ අකුර 9ට පී අකුර 1ට 7 ඉලක්කම වාගේ වැරදි පොතේ තියෙන්න පුළුවන්. ඒවා හදාගන්න ඕනෑ 2004 වසරේ. ලියාපදිංචි කළ බඩී වෑන්වල එහෙම වැඩිපුරම තියෙන්නේ චැසියේ මුල් කොටස විතරයි. ඕනී ආර්ජී වලනම් චැසි අංකය කොටල තියෙන්නේ රියදුරු අසුනට ප්‍රතිවිරුද්ධ. පස ඉදිරිපස දොරට කෙලින් පහළ චැසියේ ඉදිරිපස චැසි බෙන්ඩ් එකට පසුපසි. චැසි අංක කොටන්න යන්න කවුරු හරි උපදෙස් දුන්නොත් හොඳවයින් දෙකක් කියන්න. ඒක නීති විරෝධීයි. එහෙම කොටලා තිබෙන වාහන ගන්නත් එපා. මොකද ඇක්සිඩන්ට් එකක් හරි වෙලා කේස් එක ඇදිලා චෙක් වුණොත් වාහනේ අයිතිකාරයත් අමාරුවේ දැන දැනයි. ප්‍රශ්නවලට යන්නේ නේද? වර්තමාන අයිතිකරු කෙනෙක් මම තමයි. වර්තමාන අයිතිකාරයා කිව්වට බෑ. ඔප්පු කරගන්න සාධක ඔබ සොයාගන්න විකුණන අයගේ එක බලන්න. ලිපිනය බලන්න හොරු ජාවාරම් කරන්නෙත් ඔය විදිහටම නිසා බොහොම කල්පනාවෙන් තේරුම් ගන්න වෙනවා. ඔහු විස්තර ඉල්ලද්දී මගහරිනවා නම් හදිසි කරනවා නම් කාර්ය බහුල බවක්ම පෙන්වනවා නම් කේන්ති ගන්නවා නම් ඔබත් එක්ක කතා නොකර කෝල් කර කරම ඉන්නවා නම් අතහැරලා එන එක තමයි හොඳ. ඔබ වියදම් කරන්න යන්නේ ලක්ෂ ගණන. වරද්දා ගත්තොත් ගොඩ එන්න පුළුවන්ද? ඒ වගේද සමාජයේ වැදගත් විදිහට ඉඳලා මේ වාහනයක් නිසා හිරේ විලංගුවේ වැටෙන්න වුණොත් මොන තරම් ලැජ්ජාවක්ද? ඒ වගේම ලිපිනය කියවලා බලන්න. මුහුදු බඩ ප්‍රදේශවල වැඩි කලක් පාවිච්චි කළ වාහන දිරායාමේ ප්‍රවණතාව වැඩි. දිරන්නේ අහුමුළු ලිපිනය දැක්කහම දිරුම් ගැන වැඩිපුර බලන්න. වාහනයේ වර්තමාන හිමිකරු සමාගමක් බව පොතේ සඳහන් වෙනවා නම් පැවරුමට අදාළව තවත් අමතර ලියකියවිලි අවශ්‍ය වෙනවා. පැවරුම් ලේඛනවල එම්බෝස් සීල් හෙවත් තෙරපුම් මුද්‍රාව තිබිය යුතුයි. තෙරපුම් මුද්‍රාව භාවිත නොකරන සමාගමක් නම් ඒ බවට වෙනම ලිපියක් ඕනෑ. සමාගමේ ලියාපදිංචි සහතිකයේ පිටපතක් ෆෝම් 48 හෝ ෆෝම් 20 ලේඛනය මෙම පැවරුමට විරුද්ධ නොවන බවට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට සමාගම මගින් ලියනු ලබන ලිපිය. 4 කොන්දේසි විශේෂ සටහන් පොත ඔරිජිනල්ද ඩුප්ලිකේට්ද කියලා මෙතන තියෙනවා. පොත ඩුප්ලිකේට් නම් එක් දින පැවරුම් ලබා ගැනීම අසීරේ. ඒ නිසා ලීසින් ගියොත් අයිතිකරුට චෙක් එක දෙන්නේ සාමාන්‍ය පැවරුමකට පස්සේ. කාලය ගත වෙනවා. සමහර මුල්‍ය ආයතන ඩුප්ලිකේට් සහතිකය සහිත වාහනවලට ණය මුදල් අනුමත කරන්නේ නැහැ. හැබැයි ඩුප්ලිකේට් පොත් සහිත හොඳ තත්වයේ වාහන වෙළඳපළේ අනන්ත හමු වෙනවා. ඒ 30 ලියකියවිලි ගැටලු හින්දා වටිනාකම අඩුවෙන් ගන්නත් පුළුවන් විකුණන්න වෙන්නේ. එහෙමයි මෙම වාහනය ගෙන්වලා තියෙන්නේ බදු සහන යටතේ නම් ඒ ගැන මෙතැන් තියෙනවා. ඒ නිසා ලියාපදිංචි දිනය බලන්න එතැන් පටන් අවුරුදු 4ක් හෝ 5ක් යනතුරු පැවරුම කරන්න බැහැ. එක්ක පැවරුම කරනවා නම් බදු ගෙවන්න වෙනවා. ඕවා නොදැන ගත්තොත් කරදරයි.
පහ පරම අයිතිකරු ෆිනෑන්ස් තියෙන වාහනයක්ද ලීසින් තිබෙනවා නම් එක පාරටම බය වෙන්න එපා. ලීසින් අවසන් කළ බවට වන ඩිලීෂන් ලෙටර් එක තිකෙනවද බලන්න. ඒලියුමේ තියෙන වාහන අංකයක්, ලීසින් සමාගමේ නාමයක්, මෝටර් ප්‍රවාහන කොමසාරිස්ට එඩ්‍රස් කළ ලියුමක්ද බවත් චෙක් කරගන්න. 6. එන්ජින් අංකය බලමු. එන්ජින් අංකය හොයාගන්න ටිකක් අමාරුයි, ඒත් ඒකත් චෙක් කරලා ගැලපෙනවද කියලා බලලම ගත්තොත් තමයි හොඳ. එන්ජින් එකක් අලුතෙන් තියලා රෙජිස්ටර් කරලා නැති වාහන තියෙනවා, ඒවා රෙජිස්ටර් කරගන්න ඕනෑ. එන්ජින් එක ගත්ත බිලක් ඉදිරිපත් කරන්න ඕනෑ. 7-18 දක්වා පොතේ මුද්‍රිත තොරතුරු කියැවීමෙන් වාහනයේ නීතිමය නිරවුල්භාවය සම්බන්ධ නිගමනවලට එන්න සාධක නැහැ. 7. සිලින්ඩර් ධාරිතාව, බර ආදිය සටහන් වෙලා නැත්නම් එය නිවැරදි කරගන්න පුළුවන්. 12. වර්ගය හෙවත් නිෂ්පාදිත වාහන සමාගම 13, නිෂ්පාදිත රට 14, මාදිලිය 16, බඳෙහි වර්ගය 23, දිග පළල උස ආදිය ඒ සමාගම විසින් අදාළ වර්ෂවලදී කරන ලද නිෂ්පාදන මාදිලි වලට අදාළ සුවිශේෂී වූ බඳෙහි වෙනස්කම් හා සැසඳිය යුතුය. මෙයද රථ වාහන කේෂ්ත්‍රයේ ඕනෑම වාහනයක් පිළිබඳව පුළුල් දැනුමක් සහිත අයෙකුට පමණක් පොත හා වාහනයේ බාහිර පෙනුම සැසඳීමෙන් හඳුනාගත හැකි දෙයකි. 17. ආනයනය කළ රට වාහන සමාගම විසින් අදාළ වාහනය පළමුව ආනයනය කරනු ලැබූ රට මෙහි සඳහන් වේ. නිෂ්පාදිත රටි කෙලින්ම නුව තවත් රටක කෙටි කාලයක් හෝ භාවිතා කර මෙරටට ආනයනය කරන ලද වාහන වල මෙම ශීර්ෂය යටතේ ඒ බව සඳහන් වේ. 18. බඳෙහි වර්ණය නවීන වාහනයක නම් අනිවාර්යෙන් බැලිය යුතු දෙයක්. වාහනේ මාකට් එකට ඍජුවම බලපාන්න පුළුවන්. ඒත් පැරණි වාහනවල නම් ගොඩක් අය මේ දේ ගණන් ගන්නේ නෑ. කැමති වර්ණයක් නම් ගත්ත ඒත්. හරිනම් පැරණි වාහනයක් වුවත් කොතෙහි සඳහන් වර්ණයට අදාළ ආසන්න වර්ණයක් හෝ තිබිය යුතුයි. නීතිමය පැත්තෙන් වැඩියම එළවල බලන්නේ නැති වුණාට කේස් දාන්න බැරිකම. 19. පෙර අයිතිකරුවන් ඉන්ෂුවරන්ස් කණ්ඩෙම් වාහනයක්ද පෙර අයිතිකරුවන් අතර රක්ෂණ සමාගමක නාමයක් දැක්කොත් හරි පරිස්සමින් හොඳට බලන්න. ඉතා කෙටි කලකින් රක්ෂණ සමාගම මෙම වාහනය නැවත පැවරීමක් කර තිබේ නම් දෙවරක් සිතන්න මේ ඉන්ෂුවරන්ස් කණ්ඩම් කළ වාහනයක් විය හැකි දැඩි අනතුරුවලදී රක්ෂණ සමාගම් එම වාහන වන්දි ගෙවා ලබාගෙන අඩු මුදලට විකුණා දමනවා. ඇත්තෙන්ම ඒවා නැවත අලුත් වැඩියා කර පාචිචියට සුදුසු ඒවා නොවේ. ඒත් අපේ සමහර අය එවැනි වාහන අඩු ගානට ගෙනත් හොයන්න බැරි වෙන්න හදලා විකුණා දමනවා. මෙවැනි අලුත් වැඩියාවන්වල ආයුෂ අඩුයයි, යලි යලිත් කැඩී යාම් වෙනස් වීම් සිදුවෙනවා. වාහනය අනතුරුදායකයි. පෙර අයිතිකරු රජයේ ආයතනයක් ලෙස සටහන්ව දෙවන අයිතිකරුවන් නොමැති අතින් අත ආ වාහනයක් නම් එම වාහනය වෙන්දේසි කළ බවට නිවැරදි තොරතුරු ඇතුළත් ලියවිල්ලට අමතරව හැකිනම් එම ආයතනයෙන්ද එම තොරතුරු සත්‍ය බව සනාථ කරගන්න. ඒ වගේ වාහන ට්‍රාන්ස්ෆර් කරගන්න ගිහාම හොරාට පන්නපු එකක් නම් වාහනේත් රාජසන්තකයි පරණ රජයේ ජීප් වලට. අදාළම වැදගත් කතාවක් මේක. මොකද ලියාපදිංචියෙන් වසරක් තුල පවරන වාහනයකට දැන් ලීසින් ලබා ගන්න පුළුවන් 50%ක් විතරයි. ලියාපදිංචියෙන් වසරක් ඉක්ම ගිහින් නම් 70%ක් පුළුවන්. පොතේ අක්ෂර රටා ගලපා බැලීම, ලොට අංක පිරික්සීම, පොත මුද්‍රණය කළ දිනය බැලීම ආදියෙන් යම් යම් නිගමනවලට එන්න පුළුවන් වෙන්නේ ඒ ගැන හොඳ දැනුමක් සහ නිරන්තර අධ්‍යයනයක් ඇති අයට විතරයි. කොටින්ම කිව්වොත් වාහන සේල් බිස්නස් කරන ඉතා සුළු පිරිසකට විතරයි. 22. ටයර් ප්‍රමාණය. මෙහි සඳහන් ටයර් ප්‍රමාණය හෝ ඊට ආසන්නතම ප්‍රමාණයක ටයර් භාවිතා කළ හැකි අතර ඉතා විශාල ප්‍රමාණවලින් වෙනස් කරන ලද ටයර් භාවිතයෙන් නීතිමය ගැටලු ඇතිවිය හැක. 24. පළාත් සභාව වාහනය ආදායම් බලපත්‍රයට අදාළ බදු ගෙවන පළාත් සභාව මෙම කොටසින් දැක්වේ.
15 සහ 25 ලීසින් ගන්නවා නම් නිෂ්පාදිත වර්ෂය. පළමු ලියාපදිංචි වර්ෂයත් බලන්න. 26 බදු රජයේ විශේෂ බදුවලට යටත්වන වාහනයක් නම් ඒ පිළිබඳව මෙම සටහන යටතේ දැක්වේ. මේ විදිහටත් පුළුවන් නම් අනිවාර්යයෙන් පොත බලන්න පොත නිල් එළිය සහිත ස්කෑනින් උපකරණයක් මගින් පරීක්ෂා කරගන්න පුළුවන් නම් තමයි හොඳ මොකද පොතක කලර් ප්‍රින්ට් එකක් ගත්තොත් හරි පොතයි හොර. පොතයි හොයන්න බැහැ හරි පොත ස්කෑන් කළහම රාජ්‍ය ලාංඡනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඉංග්‍රීසි අකුරු මණ්ඩලයක් පෙනෙන්න පටන් ගන්නවා පරණ වාහනයක්. ගන්නකොට මේ විදිහටම පුළුවන් නම් වාහන ආදායම් බලපත්‍රයත් පරීක්ෂා කරව ගන්න අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් වාහනේ වර්තමානය දක්වා හරියට ලයිසන්ස් කරලා තියෙනවද බලන් විහිළුවක් වගේ පේන්න පුළුවන්. ඒත් දැන් ලෝකෙ එහෙම නැතුවත් බෑ. මිනිස්සු හරිම කපටි මූණට පේන කෙනා නෙමේ ඇතුලේ ඉන්නේ. කේස් එකක් වැටුණම මගහරිනවා. සමහර වාහන අවුරුදු ගානක බදු නොවෙපු ඇරියස් තියාගෙන ව්‍යාජ ලියකියවිලි හදලා විකුණනවා. මම ඒ වගේ සිදුවීම් අහලත් තියෙනවා. ඒ වගේ ජීප් වලට අහු වුණෝ පාරේ නීත්‍යානුකූලව ධාවනය කරන්න අවුරුද්දට බදු රුපියල් 8000 බැගින් පහුගිය වසරවල ඇරියස් සහ වෙනම දඩ මුදලක් ගෙවන්න වෙනවා. ලක්ෂ 2-3 සෙට් වෙන වාහන ඕනේ තරම් සෙට් වෙනවා. පොතේ තොරතුරු ඉන්ටර්නෙට් එකෙන් ගත්තොත් හරිද වාහනයක පොතේ තොරතුරු දැනගැනීමට මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පුළුවන්. ඒත් එහි සඳහන් වෙන්නේ හොරා හොර පොතේ මුද්‍රණය කරගෙන එන්නේ එම දෙයම නිසා මෙම තොරතුරු බලාගත්තයි කියලා වැඩක් වේද. සමහර වාහන පවරන්න බැහැ පොතේ විශේෂ කොන්දේසි සටහන් දෙස බලන්න. යම් කාල සීමාවකට යටත්ව පැවරුම තහනම් කළ වාහන තිකෙනවා බදු සහන මත ගෙනා වාහන තිකෙනවා බදු සහන ලබා ගත් වාහන ලියාපදිංචියෙන් වසර 4ක් හෝ 5ක් ගතවනතුරු පවරන්න බැහැ. හොර පොත්වල අකුරු රටාලොට අංක ආදියක් වෙනස්. මේවා සොයාගන්න සාමාන්‍ය කෙනෙකුට බැහැ. දඩයි බදුවයි මට ගෙවන්න වේද? මෙම වාහනය පෙට්‍රල් වාහනයක් නම් එන්ජින් ධාරිතාව අනුවත් ඩීසල් නම් එම ඉන්ධන විශේෂත්වය අනුවත් ටැක්ස් ගෙවන්න තිකෙනවා. එහි කලින් නොවියූ හිග ටැක්ස් තිබුණොත් ඔබට ගෙවන්න වේවි. වාහනේ ගන්න කලින් මේ තොරතුරු නම් RMB එකට ගිහින් ගන්න පුළුවන්. ඔබ්ජෙක්ෂන් දාලා තිබුණොත් වාහනය විකිණීමට විරුද්ධව කිසියම් පාර්ශ්වයක් විසින් මෝටර් ප්‍රවාහන කොමසාරිස් වෙත විරෝධතා ගොනු කර තිකන්න පුළුවන්. ඔබ වාහනයට මුදල් ගෙවා අතට ගත් පසුව මුදල් ලබාගත් වාහනයේ හිමිකරු පසෙකට වෙනවා. ඔබේ නමට පැවරුම කරගන්න මෝටර් ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ගියාට පස්සේ තමයි වැඩේ පත්තු වෙන්නේ. ට්‍රාන්ස්ෆර් කරගන්න බෑ. විරෝධතාවක් මෙවැනි ප්‍රශ්න කෙලවර වෙන විදිහක් ගැන කාටවත් කියන්න බෑ. MT6RMV එවලද සමහර අවස්ථාවල ට්‍රාන්ස්ෆර් එකට ගියාම කියනවා වෙනත් නමකින් පැවරුම් ලේකන එවලා තියෙනවා කියලා. ඔබේ පැවරුම ප්‍රතික්ෂේප වෙනවා. මේ ප්‍රශ්නෙත් කෙලවර වෙන තැනක් කියන්න බෑ. ඔබ සල්ලි ගෙවලා ඉවරයිනේ. සමහර වෙලාවට පැවරුම් ලේකනේ අත්සන වෙනස් කියන්න පුළුවන්. පැවරුම් ලේකනවල සඳහන් දිනේ සිට දින 14ක් ඉක්ම ගිහින් නම් එක් දිනකට රුපියල් 100 ගණනේ දඩ ගෙවන්න ලෑස්ති වෙලා යන්න බැරි වෙලාවත් අවුරුද්දක් පරක්කු වෙලා තිබුණොත් 36,500ක් ගෙනිච්චොත් ඇතිනේ නේද? වයිෆ්ගේ වාහනේ හස්බන්ඩ් විකුණලා ගොඩක් අය විකුණන්නේ තමන්ගේ නමට තියෙන වාහන නෙවෙයි. එහෙම වෙලාවට මේ ප්‍රශ්න වැඩි. වාහනය විකුණන්නේ ලියාපදිංචි හිමිකරු වුණත් ප්‍රශ්න එන තැන් ඕන තරම් බිරිඳගේ වාහනය සැමියා විකුණනවා, අම්මගේ වාහනය පුතා විකුණනවා, සහෝදරයාගේ වාහනය යාළුවගේ වාහනය විකුණනවා. මේවාටත් විරෝධතා හා වෙනත් ගැටලු මතුවෙන තැන් අනන්තයි. ඉතින් හරි වැඩක්නේ. කොහොමද මේ විදිහට අපි මේ ලංකාවෙන් වාහනයක් ගන්නෙ? ඇත්තටම ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. අපි ව්‍යාපාරයක් වශයෙන් සිය දහස් ගණන්
වාහන දිනපතා සතිපතා මාස්පතා අවුරුදු පතා විකුණන අය දැකලා තියෙනවා. වාහන සේල් අයට එහෙනම් මොන තරම් ගැටලු එන්න ඕනද ඒවා අවම කරගන්න ඒ අයනම් සාර්ථක. ක්‍රමවේදයන් අනුගමනය කරනවා ඒ අය සෑම විටම වාහනයේ අයිතිකාරයාට සම්පූර්ණ මුදල් ගෙවන්නේ ගැනුම්කරුගේ නමට පැවරුම සම්පූර්ණ කළ පසුවයි. ඒ අය මෙහෙම කළත් ඔබ පෞද්ගලික කෙනෙකුගෙන් වාහනයක් ගන්නකොට ඒක කරන්න බෑනේ, වාහනේ ඔබේ නමට පැවරුවට පස්සේ සල්ලි දෙන්නම් කියලා ඔබ වාහනේ අයිතිකාරයාට කිව්වොත් එයා කියයි හොඳට. ඒ පිස්සුද ඔහෙට කියලා වාහනේ හිමිකරුගේ පැත්තෙන් බලන්නත් ඕනනේ. ඒ නිසා පෞද්ගලිකව වාහනයක් ගන්නකොට මේ අවධානම නම් තිබෙනවා. මුදල් හදිසියකට විකුණන විදේශ ගතවීමට කියලා හරි සල්ලි හදිස්සියට කියලා හරි වාහන විකුණන්න හදන අවස්ථා ගැන සැලකිලිමත් වෙන්න මේ කලබලය භයානක ගැටලු මතු කරන්න ඉඩ තියෙනවා. වාහනය අපිට දීලා සල්ලි අරන් එයා රට ගියාට පස්සේ ගැටලුවක් මතු වුණොත් කොහොමද නිරවුල් කරගන්නේ? රට ගිහින් එක්ක එන්නද සල්ලි හදිස්සියකට කියලා වාහන විකුණන අයත් ඉන්නවා. හදිසියේ පැවරුම සම්බන්ධයෙන් ගැටලුවක් ආවොත් සල්ලි හදිස්සිකාරයා හින්දා ඒ ටික ඒ හදිස්සියට වියදම් කරලා ඉවරත් ඇති. ආය කොහොමද සල්ලි ගන්නේ? කරදරේ වැටෙන්නේ වාහනේ ගත්ත ඔබ නේද? වාහන විකුණන කලබලකාරයින්ගෙන් ප්‍රවේශම් වෙන්න වාහනයක් වෙළඳපළේ විකිණෙන මිලට වඩා අඩු මිලකට විකුණනවා කියලා දැන්වීම. එහෙම තියෙනවා නම් බොහොම කල්පනාවෙන් ගැටලු සැඟවී සිටින්නේ මෙන්න මෙවැනි තැන්වලයි. අඩු ගාණක් නිසා අපේ අය හරි කලබල වෙනවා. ඉක්මනට ගිහින් කිසිවක් හොයන්නේ බලන්නේ නැතිව සල්ලි ගෙවනවා. ඔබ වාහනේ ළඟට යනකොට තවත් අය එතන කලබල කරනවා. එයාගේ දුරකථනයටත් හෝ ගාලා කෝල් එනවා. ගැනුම්කාරයෙක් මග එනවා කියනවා. තවත් කට්ටියක් වාහනේ ගන්නම එනවා කියනවා. වාහනේ විකුණන්න හදන අයගේ කතා එහෙමනේ. ඉතින් මොකුත් බලන්නේ නැහැ. අනිත් කෙනාට කලින් ඉස්සර වෙන්න හිතාගෙන සල්ලි ගෙවනවා. එක්කෝ ඊසි කෑෂ් කරනවා, බැංකු පොතට දානවා. ඔබට මොන කුවිතාන්සි දුන්නත් මොන ගිවිසුම් ගැසුවත් ගැටලුව මතු වුණු වෙලාවට ඒවා වැඩක් වෙන්නේ නෑ. වංචනිකයා ඒවා ගණන් ගන්නෙවත් නෑ. කිසි බයකුත් නෑ. මොන උසාවි ගියත් පොලිසි ගියත් වංචනිකයාම ජයගන්නා වටපිටාවක් රට තුළ නිර්මාණය වී තියෙනවා. ඒ නිසා හොඳම දේ අපිම ආරක්ෂා වීමයි. වාහනයක් ගන්න යනකොට හොඳටම හඳුනා ගැනීමක් නැතිව ගනුදෙනු කරන්න යන්න එපා. වාහනේ ගන්න සල්ලි අරන් එනවා කියලා යන්නත් එපා. අද රට ඒ තරමටම වංචනිකයින්ගේ දූෂණය වෙලා. වාහන ඉඩකඩම් කියන්නේ ජාවාරම්කරුවන්ට එකවරම ලක්ෂ ගණනක් මුදලින් වංචා කරගත හැකි පහසුම ජාවාරමක් බවට පත්වෙලා අපේ අහිංසක ජනතාව අහුවෙනවා. වාහන ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වෙන්නේ එකම විදිහකට නෙවෙයි. මොන මොන විදිහෙන් එනවද කියන්න බැහැ. වෛද්‍යවරුන් වැනි විශේෂ වෘත්තියේදීන් හැටියට රඟපාන වංචා කරන පුද්ගලයින් ඉන්නවා. ඔබ ඔහුව දුටුවත් සැකයක් හිතෙන්නෙම නැහැ. ආගම දහමට ලැබි සැදැහැවතුන් ලෙසත් කිසිවක් නොදත් ගැමියන් ලෙසත් රඟපාමින් වංචා කරන්නන්ද ඕන තරම්. බොහෝ අය වාහනයක් ගන්නේ ජීවිතයේ වැදගත්ම බලාපොරොත්තුවක් ඉටුකර ගැනීමක් විදිහට. අමාරුවෙන් හරි හම්බ කරගත් සල්ලි සියල්ලම වාහනයට යොදවනවා. ඉතින් මේ වංචනිකයින් හේ අහිංසකයින්ගේ ලස්සන බලාපොරොත්තු ක්‍රූර විදිහට විනාශ කරනවා. සමහර විට ඒ අහිංසකයින්ගේ ජීවිත කාලයම මේ නිසා නැති නාස්ති වෙනවා. අපි වාහන ගන්නකොට හරි පරිස්සම් වෙමු. ඒ වගේම මේ පණිවිඩය අනිත් අයටත් කියා දී තවත් එක්කෙනෙක් හරි මේ අවදානම් වලින් මුදවා ගනිමු. එය අපට මිනිසුන් වශයෙන් කළ හැකි වැදගත්ම සේවයක්.